हरद पटंग उदी निष्पादन पिरिवै लेखने प्रोडक्शन कॉस्ट शीट बोलो मुकद्द निष्पादन पिरिवै लेखने किला कियन देन एक एक व्यापार वर्ग तीन समहार व्यापार कराने सेवा सपेन समहार व्यापार वेलंदाकन समहार व्यापार निष्पादन व्यापार मूलिक वशे अपने व्यापार वर्ग तुन दकीन बोलो सेवा सपेन व्यापार वेलंद व्यापार सह निष्पादन व्यापार यम किसी व्यापार निष्पादन व्यापार या नंग विलंद व्यापार विलंद लाभला प्रकाश इतिहां विकुनुम्बली अड़ुकन विकुनुम पिरीवय कमुद विकुनुम पिरीवय आरंभक तुगेट गनुम एकतुकरला अवसान तुगे अड़ुकन विकुनुम विकुनुम पिरीवय समान दललाभे මේකට වෙනත් ආදායම් එකතු කරලා වියදම් අඩු කරනවා. එතකොට ඔයාලට ලැබෙනවා ශුද්ධ ලාභය. ඔන පිළිඳ ව්‍යාපාරය. නිෂ්පාදන ව්‍යාපාරයකට එනකොට නිෂ්පාදන ව්‍යාපාරයක් මුලින්ම කරන්න ඕනේ එයාලා බලන්න ඕනේ එයාලගේ නිෂ්පාදන කාර්යය වෙනුවෙන් කොච්චරක පිරිවැයක් ගියාද කියලා. මොකද නිෂ්පාදන ව්‍යාපාරයක් විකුණන්නේ පිටින් ගන්න ඒවා නෙවෙයි. එයාලා හදන ඒවා. सामान्य मेतन विकुनुम करना बांड ने मेतन गानी विकुनुन बांड गानो तो व्यापार के विकुनुम तीन व गनुम तीन अबे मैं विकुनुन बांड गाने ने विकुनुन बांड ये निष्पादने करना तो निष्पादन व्यापार मेतन के गनुम ने मुकद गाने अमुद्रव्य निमित्रव्य ने गाने यहाँ अमुद्रव्य निमित्रव्य हदन अमुद्रव्य टीका अरगे ना निमित्रव्य हदन पिरीपे बलांड එයලා හදනවා නිෂ්පාදන පිරිවැය ලේඛනයක්. එතන මෙතෙන්ට ගේන්නේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන ව්‍යාපාරයක් වෙළඳ ගිනුමකට ගේන්නේ ගනුම් නෙවෙයි නිෂ්පාදන පිරිවැය. ඔය නිෂ්පාදන පිරිවැය ටික හොයන්න එයලා හදනවා මෙන්න මෙහෙම ලේඛනයක්. මේක තමයි අපි කතා කරන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනය. इसलाम निष्पादन पिरीवे निष्पादन पिरीवे निष्पादन कर्तव्य पिरीवे निष्पादन पिरीवे वेलंदी मारक पड़ी पाड़ी कथा कर मेनमे निष्पादन पिरीवे निष्पादन व्यापार अमुद्रव्य बलि निमित्रव्य सकाधारण पिरीवे कोहमद इतकोट आयतन के निष्पादन पिरीवय गत्ताम निष्पादन कटयुक्त संधा व्ययवन पिरीवय गत्ताम निष्पादन पिरीवय अपट प्रधान कोटास देखकर बेदन्न ऋजु पिरीवय सह वक्र पिरीवय कियला निष्पादन कर्तव्य संधा यन पिरीवय कोटास देखाय निष्पादन कटयुक्तिवाक्यकुनगंडचुपिवेदन मे मेसे हदंड अनिवार्य धरण पिरीवय मेक हदंड ओ पिरीवय धरंड नायक ऋचु पिरीवय मेसे हदंड अनिवार्य ली पिरीवय क्या
මේ සදනකට ශ්‍රමිකයාට අනිවාර්යයෙන්ම වැටුපක් ගෙවන්න හදන වඩු බාසුන් නැහැ. ඒව ඍජු පිරිවැය. මේසෙ හදද්දි ලයිට් බිලක් යනවා. වතුර බිලක් එනවා. ගොඩනැගිලි කුලිය ගෙවන්න ඕනේ. මේසයකට ලයිට් බිල කීයද? මේසයකට වතුර බිල කීයද? මේසයකට ගොඩනැගිලි කුලිය කීයද? එහෙම කියන්න බෑනේ හරියට. ඒව පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න බෑ භාණ්ඩයක් එක්ක. අන්න ඒ වගේ දේවල් වක්‍ර පිරිවැය. මේ නිෂ්පාදන පිරිවැය. ඍජු කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩයක් සමග වෙන් කර හඳුනාගත හැකි පිරිවැයයි. වක්‍ර කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩයක් සමග වෙන් කර හඳුනාගත නොහැකි පිරිවැයයි. ඍජු පිරිවැය නැවත කොටස් තුනයි. ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් පිරිවැය. වක්‍ර පිරිවැය නැවත කොටස් තුනයි. වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය, වක්‍ර වෙනත් පිරිවැය. ඍජු ද්‍රව්‍යයක් කියන්නේ නිෂ්පාදනයට ඕන කරන අමුද්‍රව්‍ය. නිෂ්පාදනය කටයුතු කරන ඕන කරන අමුද්‍රව්‍ය. මේසේ හදන්න ඕන කරන අල්ලි, වෙනත් ලීබඩු මොනද හදනවා නම් ඒකට අදාළ කරන සරණේරු. ඒ වගේ මේ හදන හැම මාසයක් මේ සෝරි මාසයක් නෙමෙයි මේසයක් ගන්න මේ යන පිරිවැය. ඇඳුමක් නම් ඇඳුමක් මහන් යන රිදිකැල. ඍජු ශ්‍රමය කියන්නේ නිෂ්පාදන සේවකයාට. දැන් මේ මේසේ හදන වඩු බාසුන් නැහැට කියවන පඩිය. ඇඟලුම් කම්මහලක නම් ඇඳුම මහන මනුස්සයට කියවන පඩිය. ඍජු වෙනත් කියන්නේ ඍජු ද්‍රව්‍යයක් නෙවෙයි ඍජු ශ්‍රමයක් නෙවෙයි. හැබැයි හදන හැම මේසයකටම දරන්න වෙනවා. හොඳම උදාහරණේ තමයි ඔකට අපි කියන්නේ පුරස්කාර. හිතන්න මේ මේසෙ ඩිසයින් කරපු මනුස්සයට මේක අපිට මේකේ විශේෂිත හැඩයක් තියෙනවා කියලා. හදන හැම මාසෙ හැම මේසයක් ගන්නෙම මාස නෙවෙයි හැම මේසයක් ගන්නෙම මේකේ ඩිසයිනර්ට අපි යම්කිසි ගාණක් දෙනවා. පුරස්කාරය. යමක් නිෂ්පාදනය කරපු මනුස්සයට ඒ වෙනුවෙන් යම්කිසි ගෙවීමක් කරනවා පුරස්කාරය. ඒක ඍජු වෙනත් පිරිවැය. පීට්සා එකක් හදනකොට පීට්සා එක නිෂ්පාදනය කරන ප්‍රධාන කර්ම කම්පැනි එකට ඔයාලා දනම් එක වරලත් ලාභියා මව සමාගමට හැම පීට්සා එකකින්ම ගාණක් ගෙවන්න ඕනේ. ඕක තමයි පුරස්කාරය කියන්නේ. වක්‍ර ද්‍රව්‍ය කියන්නේ ඍජු ද්‍රව්‍ය නොවන අනිකුත් ද්‍රව්‍ය. දැන් මේ මේස හදනකොට මේස හදන්නේ මැෂින් එකකින්. මැෂින් එකට අපි දානවා ග්‍රීස්. ඒ මැෂින් එකට දානවා ඉන්ධන. ඒවා ඍජු ද්‍රව්‍යයන් නෙමෙයි ඒක වක්‍ර ද්‍රව්‍යයි. වක්‍ර ශ්‍රමය යනු ඍජු ශ්‍රමය නොවන අනිකුත් ශ්‍රමයයි. ඍජු ශ්‍රමය නොවන අනිකුත් ශ්‍රමය වක්‍ර ශ්‍රමයයි. මේසේ හදන මනුස්සයට පඩියක් ගෙවුවොත් ඒක ඍජු ශ්‍රමයක්. හැබැයි මේ වැඩ ටික බලන් ඉන්න සුපර්වයිසර් කෙනෙක්, සුපරීක්ෂකවරයෙක්, කර්මාන්ත ශාලාවේ මුරකාරයෙක් ඉන්නවා. සුපරීක්ෂණ වැටුප් මුරකරු වැටුප් ඒව අපි කතා කරනවා වක්‍ර ශ්‍රමය කියලා. වක්‍ර වෙනත් කියන්නේ මේ පහටම වැටෙන්නේ නැති අනිත් ඕනෙම දෙයක්. ලයිට් බිල්, වතුර බිල්, ගොඩනැගිලි කුලිය වගේ දේවල්. එතකොට නිෂ්පාදන පිරිවැය ගත්තාම ඒක කොටස් දෙකයි ඍජු සහ වක්‍ර. ඍජු පිරිවැය ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය හෝ ඍජු වෙනත් වෙන්න පුළුවන්. වක්‍ර පිරිවැය වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය හා වක්‍ර වෙනත් වෙන්න පුළුවන්. එතකොට මේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් කියන තුනේ එකතුව අප මේක නම් කරනවා ප්‍රාථමික පිරිවැය කියලා. වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය වක්‍ර වෙනත් කියන තුන එකතු අපි කතා කරනවා නිෂ්පාදන පොදු කාර්යය. නිෂ්පාදන පොදු කාර්යය. පැහැදිලි? නිෂ්පාදන පිරිවැය ඍජු හා වක්‍ර කියලා කොටස් දෙකයි. ඍජු පිරිවැය ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් කියලා කොටස් තුනයි. වක්‍ර පිරිවැය වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමය හා වක්‍ර වෙනත් කියලා කොටස් තුනයි. එතකොට ඍජු පිරිවැය තුනේ එකතුව ප්‍රාථමික පිරිවැය, වක්‍ර පිරිවැය තුනේ එකතුව නිෂ්පාදන පොදුකාර පිරිවැය. බලමු අපේ ටියුට් එකට ගිහිල්ලා.
මන්ටියුටේක ආකෘතිය විතරයි දාලා තියෙනවා. ඔයා මෙහෙම කරන්න පොඩ්ඩක් නිෂ්පාදන පිරිවැය ලේඛනය කියලා ලියවතන යටිදැල නිෂ්පාදන පිරිවැය වර්ගීකරණය කියලා ලියන්න. නිෂ්පාදන පිරිවැය වර්ගීකරණය මොකද මැනේජ්මන්ට් ඇකවුන්ටින් වල මේ කොටස නැවත අපි බින්දු විදන් කතා කරනවා. නිෂ්පාදන පිරිවැය වර්ගීකරණය මේ ප්‍රධාන නිෂ්පාදන පිරිවැය මේ විදිර චාට් එක නිකන් ගහලා පෙන්නන්නකෝ. නිෂ්පාදන පිරිවැය ඍජු පිරිවැය වක්‍ර පිරිවැය මේක ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමයේ ඍජු වෙනත් මේක වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමයේ වක්‍ර වෙනවා. मेसेज सिग्नल डेटा कट लू मत दस फोन कट मुकुद हलो बल में निष्पादन पिरीवा लेखन या खादन विधि है निष्पादन पिरीवा लेखने का आकृति है मेके बलन अवधानी
අපිට ව්‍යාපාරයක් දීලා තිනවා මේක නිෂ්පාදන පිරිවැය ලේඛනය ඉස්සලාම අපි බලනවා මේ අමුද්‍රව්‍ය ආරම්භක අමුද්‍රව්‍ය තෝගේ කීයද අවුරුද්ද මුල තෝගේ ඒකට එකතු කරනවා අමුද්‍රව්‍ය ගණුම් අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී තීරු ගාස්තු නැව් ගාස්තු වගේ දේවල් අර වෙළඳ ගිණුමක නිමි ද්‍රව්‍ය වලට කරන ගැළපිලි සියල්ල මෙතන අමුද්‍රව්‍ය මෙතන විශේෂ වචන තමයි අමුද්‍රව්‍ය ආරම්භක අමුද්‍රව්‍ය අමුද්‍රව්‍ය ගණුම් අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී ඒවට අදාළ තීරු ගාස්තු නැව් ගාස්තු අඩු කරන්න අමුද්‍රව්‍ය ආපසු යවු අමුද්‍රව්‍ය හානිවීම මේ ඔක්කොම අමුද්‍රව්‍ය සඳහා කරන ගැළපිලි යටිම අඩු කරන්න අවසාන අමුද්‍රව්‍ය තුගය එතන ආරම්භක අමුද්‍රව්‍ය තුගයට ගැනුම් ගෙනීමේ කුලී තීරු ගාසු නැව් ගාස්තු වගේ එකතු කළා ඒකෙන් ආපසු යවුම් හානි උතක වගේ ඒවා අඩු කළා අමුද්‍රව්‍ය අයිමත් ඒකෙන් අවසාන අමුද්‍රව්‍ය තුගය අඩු කළා ඔයාලට ලැබෙන උත්තරයක් මෙන්න මේක හරි වැදගත් මේ වචනේ අනිවාර්යයෙන්ම ඔයාලා ලියන්න ඕනේ මේ නිෂ්පාදන පිරිවැය ගණක් හදනකොට පරිභෝෂණය කළ ද්‍රව්‍ය පිරිවැය අපි කීයක් වටින ද්‍රව්‍ය පාවිච්චි කළා ඊට පස්සේ දැන් පරිභෝෂණය කළ ද්‍රව්‍ය පිරිවැය මෙන්න මේ වචනේ අනිවාර්යෙන් ලියන්න පරිභෝෂණය කළ ද්‍රව්‍ය පිරිවැය ඔය පරිභෝෂණය කළ ද්‍රව්‍ය පිරිවැය කියලා කියන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය පරිභෝෂණය කළ ද්‍රව්‍ය පිරිවැය කියන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඒ ඍජු ද්‍රව්‍ය පිරිවැය හොයන්නේ අර විතර ආරම්භක තුගයට ගණුම් ගෙනීමේ කුලී තිරු ගස්න උගස්තු එකතු කළා. හානි උතුක අපසේම අඩු කළා. අවසාන අමුද්‍රව්‍ය තුගය අඩු කළා. ඊට පස්සේ ඍජු නිෂ්පාදන වැටුප කියන්නේ ඍජු ශ්‍රමය. ඍජු වෙනත් මෙතන ප්‍රධානම දේ පුරස්කාර පුරස්කාර නොවන වෙනත් ඍජු මොන හරි තියෙනවා නම් ගන්න. ऋजु द्रव्य ऋजु श्रमय ऋजु विनाथ ये तुने एक तो तमाय प्राथमिक पिरिवे ने उन प्राथमिक पिरिवे ये तो वो निष्पादन पुदुकार पिरिवे मितने बलंद प्राथमिक पिरिवे क्या ने मैं तुने एक तो वक्र पिरिवे पुदुकार पिरिवे अभी सामान्य मेहम वक्र द्रव्य वक्र श्रमय वक्र विनाथ के ला तिब्बत निष्पादन पिरिवे लेकर ने अतुले विंकल पिन्नंदे अन्य ඒ තුන එකට දාන්නේ වක්‍ර ද්‍රව්‍ය වක්‍ර ශ්‍රමයේ වක්‍ර වෙනත් තුන අපි එකට පෙන්නනවා. එතකොට බලන්න මෙන්න තියෙනවා වක්‍ර පිරිවැය. සියලු පුදුකාරය. කර්මන්ත ශාලා විදුලිය, කර්මන්ත ශාලා කුලී, කර්මන්ත ශාලා වරිපනම්, යන්ත්‍රශේ, ඉන්ධන බලය, මෙවලම් උපකරණ, යන්ත්‍ර නඩත්තු, අධීක්ෂණ වේතන, කම්මල් ගොඩනැගිලි නඩත්තු, කම්මල් ගොඩනැගිලි ශේ ආදී සියල්ල. ඒත් එක්ක නොනිමිතක ගැලපිල්ල බලමු නොනිමිතක ගැලපිල්ල කියන්නේ මොකද්ද දැන් නිෂ්පාදන ක්‍රියාවලියට යොදවන සියලු භාණ්ඩ හරියටම අවුරුද්ද අන්තිම දවස් වෙනකොට හදලා ඉවර වෙන්නේ නැහැ නිම වෙන්නේ නැහැ නේ අවුරුද්ද අන්තිම වෙනකොටත් හදලා ඉවර නැති තොගයක් තිබ්බොත් ඒක නොනිමිතකයක් අපි දන්නවා අපට විකුණන්න පුළුවන් නිමිතකනේ අපි නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදලා එන නිෂ්පාදන පිරිවැය මාරු කරනවා කියලා කියවනේ වෙළඳ ගිනුමට වෙළඳ ගිනුමට මාරු කරන්න ඕනේ මතක තියාගන්න හදලා ඉවර කරපු වටතන පිරිවැය විතරයි යම් කිසි තොගයක් බාගෙට හදලා තියෙනවා නම් බාගෙට හදපු තොගේ පිරිවැය වෙළඳ ගිනුමට මාරු කරන්නේ නැහැ මොකද ඉතින් මෙම හිතාගන්න හැම වෙලෙම නිෂ්පාදන පිරිවැය ලේඛනයේ අදාළ වෙන්නේ ෆැක්ටරි එකට කර්මාන්ත ශාලාවට වෙළඳ ගිනුම කියන්නේ අලවි අංශය එයා ඔළුවේ හැම තියාගත්තා නම් හරි නිෂ්පාදන ගිනුම කියන්නේ ෆැක්ටරි එක වෙළඳ ගිනුම කියන්නේ අලවි අංශය දැන් මේ තියෙන ෆැක්ටරි එක නම් මේ තියෙන අලවි අංශය නම් ෆැක්ටරි එකෙන් අලවි අංශයට යවන්නේ හදලා ඉවර වෙච්ච භාණ්ඩ ටික විතරයිනේ භාණ්ඩ තින් ගත්තාම හදලා ඉවර ටික තමයි මෙහෙට යවන්නේ එහෙනම් නිෂ්පාදන ගිනුම ඒ කියන්නේ ෆැක්ටරි එකෙන් වෙළඳාංශයට පිරිවැය කියලා ගේන්නත් ඕනේ අර හදලා ඉවර ඒවා පිරිවැය විතරයිනේ බාගෙට හදපු ඒවා පිරිවැය වෙළඳ ගිනුමට ගේන්න බෑනේ මොකද විකුණන්නේ ඇත්තටම හදලා ඉවර ඒවා විතරයි ඒ නිසා අපි හැම වෙලෙම කරන්නේ අවුරුද්දේ අන්තිමේදී නොනිමි තොගයක් තියෙනවනම් බාගෙට හදපු තොගයක් තියෙනවනම් අන්න ඒ නොනිමි තොගයට අදාළ පිරිවැය මේ අවුරුද්දේ අර දැනට දරපු පිරිවැයෙන් අඩු කරගන්නවා ඒක මේ අවුරුද්දෙන් අඩු කරලා ඊළඟ අවුරුද්දට එකතු කරනවා ඉතින් මේ වෘත්ති භාගයට හදපුවා ලබන වෘත්ති ඉවර වෙනවනේ ඒව ලබන වෘත්ති වෙලඳ ගිනුමට යන්න එපා
එනිසා අපි හැම වෙලෙම නොනිමිතෝක ගැළපිලා කරද්දී අවුරුද්දේ අග නොනිමිතෝකයක් තියෙනවා නම් ඒක අඩු කරගෙන ඒ අවුරුද්දෙන් ඒක ඊළඟ අවුරුද්දට එකතු කරනවා. ඒතර ඊළඟ අවුරුද්දේ අපි ආරම්භක නොනිමි එකතු කරනවා. ඒතර ගිය අවුරුද්දේ ආරම්භක ගිය අවුරුද්දේ අවසාන නොනිමි එකක් තිබ්බනම් ඒක මේ අවුරුද්දට එකතු කරගන්නවා. ඒතර අපිට හැම වෙලෙම ගැළපිලා කරන්න වෙන්නේ ආරම්භක නොනිමිතෝක එකතු කළා අවසාන නොනිමිතෝක අඩු කළා. නොනිමි ගැළපිලා කරන්නේ ආරම්භක නොනිමිතෝක එකතු කළා අවසාන නොනිමිතෝක අඩු කරනවා. ඒක තීරිය මේ අවුරුද්දේ නොනිමික මේ අවුරුද්දෙන් අඩු කළා ඒක ලබන අවුරුද්දට එකතු කරනවා. ඒතර බලන්න ඔය ආකෘතිය තුළ ඔක තමයි තියෙන්නේ. ආරම්භක නොනිමි එකතු කළා නිෂ්පාදන පිරවැට අවසාන නොනිමි අඩු කළා. කාල පරිච්ඡේදයක් තුළ නිෂ්පාදන ක්‍රියාවලියට යොමු කරන අමුද්‍රව්‍ය වලින් යම් අමුද්‍රව්‍ය තොගයක් එම ගිණුම් කාල පරිච්ඡේදයේ අවසාන වන විටත් නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර තිබෙන්න පුළුවන්. මෙම භාණ්ඩ අර්ධ නිමිහෙවත් නොනිමි කියලා හඳුන්වනවා. නොනිමි භාණ්ඩ තුක ගැළපිය යුතු ස්ථානයේ විශේෂයෙන් සඳහන් නොවන විට මුළු නිෂ්පාදන පිරිපැට ගලපන්න. නොනිමි තුකේ ගලපන තැනක් කියන්නේ නැත්නම් මෙන්න මෙතනින් ගලපන්න. හැබැයි ඇත්තටම මේ ගැළපිල්ල තව තැනක දෙන්න පුළුවන් සමහර වෙලාවට මේ ප්‍රාථමික පිරිවේ හොයන්න කලින් මෙන්න මෙතන ඉදී ප්‍රාථමික පිරිවේ හොයන්න කලින් ඉදී ආරම්භක නොනිමි එකතු කළා අවසාන නොනිමි අඩු කළා ගන්න පුළුවන්. එහෙම ගලපනවා නම් අපි කියනවා නොනිමි තුකේ ප්‍රාථමික පිරිපැට ගලපනවා කියලා. නමුත් ඒක දෙන්න දෙන ඉඩ කඩ අඩුයි අතරම. ඔයාලගේ ඔය අලුතෙන් අහපු ටීචර්ස් ගයිඩ් එකේවත් එලක පේනල නැහැ. නිකන් මතක තියාගන්න නොනිමි තුකේ සාමාන්‍යයෙන් අපි ගලපන්නේ මෙතන. බැරි වෙලාවත් කිව්වොත් ප්‍රාථමික පිරිපැට ගලපන්න. ඒ කියන්නේ අතරම ඒකට හේතුව තමයි නොනිමි තුකේ ඇතුලේ තාම තියෙන්නේ නොනිමිතෝගේ තාම තියෙන ප්‍රාථමික මට්ටමේ නම් ඒ කියන්නේ නිෂ්පාදනයේ පටන් ගත්ත විතරයි නම් තාම ඒකට ප්‍රාථමික පිරිය විතරයි නම් දරලා තියෙන්නේ. ගන්නකෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තාම රිදි කෑල්ල අරගෙන කැපුවා විතරයි. එහෙනම් යාළගේ තාම නොනිමිතෝගේ තියෙන බොහොම ප්‍රාථමික අධීරිය. ප්‍රාථමික පිරිය විතරයි දරලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට මේ නොනිමිතෝ ගැළපිල්ල පහලෙන් කරන්නේ නැතුව උඩ ප්‍රාථමික පිරිය හොයන්න කලින් ගලපන්න පුළුවන්. මෙතනේ ගැළපිල්ල කළා තමයි ප්‍රාථමික පිරිය ගන්න. නොනිමිතක ගැළපිය යුතු ස්ථානයක් විශේෂයෙන් සඳහන් වන්නේ නැත්නම් මුල් නිෂ්පාදන පිරිවැට ගලපන්න. ගැළපීම කියලා අදහස් කරන්නේ වර්ෂ ආරම්භයේ නොනිමිතෝගේ එකතු කළා වර්ෂ අවසානයේ තියෙන නොනිමිතෝගේ අඩු කරන්න. ඔන්න ඔක තමයි නොනිමිතෝ ගැළපීම කියන්නේ. අපි කෙලිම ගානකින් පටන් ගමු මෙන්න 100 වෙනි ගානට. නාරද සමාගමේ 2012-31 කින් අවසන් වර්ෂයට අදාළ තොරතුරු 21 දිනට තොගය අමුද්‍රව්‍ය නොනිමි අමුද්‍රව්‍ය ගැනුම් නිෂ්පාදන වැටු කම්හල් යුතුරිය පුරස්කාර ආපසු යවුම් කම්හල් පරිපාලනයේ ඉන්ධන විනාශ වූ අමුද්‍රව්‍ය 21-12-31 තොගය අමුද්‍රව්‍ය 30 නොනිමි 40 ඉහත තොරතුරු ඇසුරෙන් නිෂ්පාදන පිරිවැලේකණයක් හදන්න කියලා කියනවා. Right, on the ground. You will not listen. Hadan Balan. Hadan Balan is unique.
බලමු. ආරම්භක අමුද්‍රව්‍ය තුකේ 35යි. නොනිමිතක 65යි. අමුද්‍රව්‍ය ගණුම් 276යි. නිෂ්පාදන වැටුප අපි හිතමු ඍජු ශ්‍රමය කියලා 94යි. කම්මල් විදුලිය 33 කියන පොදු කාර්ය. පුරස්කාර 45 ඍජු වෙනත් आपस यौम अटाई कम्हल परिपालने दहा अटाई पुदुकारे इंदन विसिहताई विनाशु अमुद्रावे नाम आई अवसान अमुद्रावे तो के तिहाई नौनिमी तो के हातली है බලන්න ප්‍රාථමික පිරිවැය 403යි පොදුකාර 78යි නොනිමි 25යි ක් වෙනවා මුල නිෂ්පාදන පිරිවැයනේ යමු 101 වෙනි ගානට හදන්න 101 වෙනි ගාන निष्पादन हा वेल की नमक देख महादान ने
හදන්න බලන්න.
බලමු. මේකේ ආරම්භක අමුද්‍රව්‍ය තුගේ 20යි. නොනිමිතෝගෙ 60යි. නිමිතෝගෙ 40යි. නිමිතෝගෙ වෙළඳ ගිනුමට. අවසාන අමුද්‍රව්‍ය තුගේ 65යි. නොනිමිතෝගෙ 40යි. නිමිතෝගෙ 70යි. බලමු මෙතන විකුණුම් 900යි. අමුද්‍රව්‍ය ගැනුම් 572යි. ආපසු යවුම් 12යි. කම්මල් පොදු වියදම් 7යි. විදුලිය 30යි. පුරස්කාර 60 ඍජු වෙනත් ඉන්ධන 45 පොදු කාර්ය විනාශ වූ අමුද්‍රව්‍ය 28 අඩු කරන්න මෙතන ගැනුම් වලින් ඍජු වැටුප් 110යි. එකතු කරන්න 572 අඩු කිරීම වෙනවා 40ක්. එතකොට 592යි 492යි 487යි. ප්‍රාථමික පිරිවේ 657යි. නිෂ්පාදන පොදු කාර්ය 82යි. මුල් නිෂ්පාදන පිරිවේ 759යි. දළ ලාභයක් වෙනවා 171කනේ. දළ ලාභයක් වෙනවා 171ක. යම් ඊළඟට දෙවෙනි ප්‍රශ්නය සකුරා ව්‍යාපාරයේ 2021 මාර්තු 31 දින පොත්තරේ නුපුටගත් ශේෂ පිරික්සුම විකුණුම් 2041 දිනට තොග අමුද්‍රව්‍ය නොනිමි නිමි රටුප්පා වේතන විදුලි වියදම් වරිපණම් රක්ෂණ යන්ත්‍ර උපකරණ ගොඩනැගිලි ෂේ වෙන් කිරීම දින යන්ත්‍ර උපකරණ ගොඩනැගිලි පුරස්කාර අමුද්‍රව්‍ය ගෙන ඒමේ කුලි අතති මුදල් ණය ගැතියෝ සහ ණය හිමිව ප්‍රාග්ධනය ප්‍රචාරණයේ 10% බැංකුණයි ලදවට්ටම් දුන්වට්ටම් ගැනුම් අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ අමුද්‍රව්‍ය ආපසු යවු අමතර තොරතුරු වල යන්ත්‍ර උපකරණ 20%ක් හා ගොඩනැගිලි 10%ක් ෂේ කරන්න ගොඩනැගිලි ෂේවීම් වලින් 60%ක් කම්මලට අදාළයි වැටුප්පා වේතන ගිණුමේ විශ්ලේෂණය මෙසේ ඍජු වැටුප්ප කම්මල් වක්‍ර වේතන පරිපාලන වේතන විදුලි වියදම් 2000ක් උපේක්ෂිත වන අතර රක්ෂණ ගාස්තු 4000ක් ඉදිරියට ගෙවා ඇත. වියදම් පහත පරිදි බෙදා හරින විදුලිය පරිපාලන රක්ෂණ. වර්ෂය තුල නිමේකක සංඛ්‍යාව 15000කි. ඒකකයට රුපියල් 2ක පුරස්කාර ගෙවන්න ඕනලු. 21 3 31 දිනට තොග තත්වයන් මෙසේය. අමුද්‍රව්‍ය නොනිමිහ නිමි. දැන්
ගණ අයිපාරක් කියව ගන්න. තනියෙන් හදන්න උත්සාහ දරන්න. මාත් එක්කම ගන්න හදාගෙන එකේ තේරුමක් නැහැ. බලන ගාන හදුවරද කියලා ගැළපිලි අංක 1 යන්ත්‍ර 120ක් ගොඩනැගිලි 10ක් ෂෙයා කරන්න වත්කම් ෂෙයා කරද්දී මේක යන්ත්‍ර උපකරණ තියෙනවා 200ක් මූල තත් ප්‍රකාශයට මම ගේන්නම් ගොඩනැගිලි තියෙනවා 400ක් ෂෙයා කරමු දෙනවා අපිට ෂෙයා ප්‍රතිශත මෙහෙම යන්ත්‍ර 120ක් ෂෙයා කරන්නලු එතකොට යන්ත්‍ර 200ට 120ක් 40ක් මේක සමහර අය වරද්දලා යන්ත්‍ර ෂෙයා දැම්මද දන්නේ වියදමක් විදියට මෙතන යන්ත්‍ර පාවිච්චි කරන්න ඇත්තේ නිෂ්පාදනය සඳහා කියලා හිතන්න. මොකද මෙයාලගේ නිෂ්පාදන කිනුමක් තියෙනවා. නිෂ්පාදන පිරවැලිකණයක් තියෙනවා. ඒ නිසා මම යන්ත්‍රශය 40 නිෂ්පාදන පොදු කාර්යයකට ගේනවා. දැනට යන්ත්‍ර වලට 90ක් සමුච්චිත ෂය තියෙනවා. එතකොට ඒ 90ට මේ 40 එකතු කරනවා. එතකොට 130යි. ගොඩනැගිලි ෂෙයා කරන්න 10ක් එතන ගොඩනැගිලි ෂෙයා 40යි මේකෙන් 60ක් කම්හලට ඒ කියන්නේ ඉතුරු 40 තමයි වියදමක් ඉන්නේ කම්හලට 24යි ගොඩනැගිලි ෂෙයා 16ක් නිෂ්පාදන පොදු කාර්ය නිෂ්පාදන පොදු කාර්යයක් ඉදට ගේන්න ගොඩනැගිලි ෂෙයා 24යි දාසියක් අතරම නිෂ්පාදන පොදු කාර්ය නෙවෙයි වියදම. ගොඩනැගිලි ෂේ 16. දැනට ගොඩනැගිලි වල සමුච්චිත ෂේ තියෙනවා 40ක්. ඒ 40ට මේ 16 එකතු කරන්න 56යි. ඊළඟ වැටුප් පා වේතන ගිනීමේ විශ්ලේෂණය මේ කියන්නේ ශේෂ පිරික්සම ඇතුළේ වලට පේනවා වැටුප් තියෙනවා 67ක්. ඒක බෙදලා දෙනවා අපිට. ඒකේ විශ්ලේෂණය මෙන්න. ඍචි වැටුප 35යි. ඒක ඍජු ශ්‍රමයට යනවා. කම්හල් වක්‍ර වේතන 20යි. ඒක පොදු කාර්ය. පරිපාලන වේතන 12 එක වියදමක් ලාභ ලාභ ගිනුම ඊට පස්සේ විදුලි වියදම් උපචිතයිලු රක්ෂණ ගාස්තු ඉදිරියට ගෙවලවලු මෙතන වැදගත් කතාව උතන අර යටින් තියෙන වගුව ඕකටම අදාළයි. ඒතර ගැළපිලි අංක 3 සහ 4 කියන දෙක එකට සම්බන්ධ කරලා ගන්න මේ විදිහට බලන්න ශේෂ පිරික්සම ඇතුලේ විදුලි ගාස්තු එක්ක වරිපණම් රක්ෂණ කීයක් ගෙවලා තිනවද විදුලි කියලා 18ක් ගෙවලානේ වරිපණම් හා රක්ෂණ 24ක් ගෙවලා දැන් විදුලි ගාස්තු වලින් තව 2000ක් උපචිතයි නම් මේකට තව 2000ක් එකතු කරන්න. ඒතර විදුලි ගාස්තු 20යි වරිපණම් ආරක්ෂණ 4ක් ඉදිරියට ගෙවලා එතකොට එන 20යි වරිපණම් ආරක්ෂණ දෙන 34. එතකොට 30යි
මේ අපි දන්න විදුලිය 70ක් කම්හලට එහෙනම් මේකෙන් 70ක් 70යි 130යි එහෙනම් 14යි 6යි මේක බෙදන්න 5න් 3යි 5න් 2යි කියන 18යි 12යි ඔය විතර බෙදන්න ඉස්සලම දැන් මේක මේ විදුලි ගාස්තු 2000 උපචිතයක ජංගම වගකීමකට යන්න ඕනේ इधर विद्युत गैस तो इन दाह तरह कम हालत है तो है वेदमार में दाह अट वारी पन हम रक्षण निष्पादन वेदमार वारी पन हम रक्षण दाह अटाई මෙතන ගන්න 12යි ඔයිදෙත් පහ වර්ෂය තුල නිමි එකක සංඛ්‍යාව 15000 එකකට දෙකක පුරස්කාර ගෙවන්න ඕනේ ගොඩනැගිලි සමුච්චිත ශාපීදී පොඩ්ඩක් කියලා දෙන්න गुड नैगल वाला दिन शे वेनकलती है हतलिया हतलिया मे और शेटी के कतुकल गुड नैगल शे किसी हत्र हतलिया 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 हसुए सॉरी मैं फनस में हसुए मम्मी वर दलती ओ मम्मी दास इतने कतुकलती हसू अके मम वरदी के लिए मटेक मगे हितर वरदी के लिए गुडने समुचित शाबी अब तेरूनेमान कमेंट सत्म दिब मुका वरदी के लिए हरिए बल मलंड पुरस्कार वर्ष निमी एक संख्या पालुस्ता एक दिखाने पुरस्कार पालुस्ता निमकन दिखाने पुरस्कार रूपये तीसदाकनी वर्ष निमी एक संख्या पालुस्ता एक दिखाने पुरस्कार मूल पुरस्कार मलंड शेष परीक्ष में पुरस्कार किया केवल अद विशिपहा पुरस्कार विशिपहा अभी कहो मित्र रुझु है ना पुरस्कार तिहाई जंगम वगकीम का उपचित पुरस्कार पहाय उपचित पुरस्कार पहाय इलाग
බලන්න ඊළඟ ගැලපිලි අංක 1 2 3 4 එරික ඉවරයි 5 පුරස්කාර ගැලපිල්ල නිමේ එකක එකකට රුපියල් 2 ගානේ එකක 15000කට පුරස්කාර 30000ක් වෙන්න ඕනේ ඒකෙන් 25ක් ගෙවලා තිනවා කියන්නේ 5ක් උපචිතයි ඒකත් කළ ඉවරයි නේ අවසාන තොග අවසාන අමුද්‍රව්‍ය තොගේ 40යි අවසාන නොනිමි තොගේ 31යි අවසාන නිමි තොගේ 28යි මූල තත්ත්ව ප්‍රකාශ ජංගම වත්කමකට ගේන්න අවසාන තොග අමුද්‍රව්‍ය නොනිමි නිමි දැන් මේ අපි කේවල සමීකරණක වගේ මෙහෙම ගෙනවට ඉෂ්මරික්සුම බලය යන්න විකුණුම් 780යි ආරම්භක තුග ආරම්භක අමුද්‍රව්‍ය 28යි නොනිමි 13යි ආරම්භක නිමි තොගය 25යි වැඩුප්පා වේතන ගත්ත විදුලි වියදම් හරි වරිපනම් රක්ෂණ හරි යන්ත්‍ර උපකරණ ගොඩනැගිලි ඒවට අදාළ සමුච්චිත ෂය සියල්ල ගත්තා පුරස්කාර හරි අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී 15 ගණන් වලට එකතු කරන්න අතදී මුදල් 62යි ණය ගැතිව 85යි ණය හිමියෝ 25යි ප්‍රාග්ධන 132යි ප්‍රචාරණයේ 14 වියදමක් සියයට 10 බැංකු ණය 60 එක ජංගම නොවන වගකීමක් හැටට 10%ක් 6යි බැංකු ණය පොලි අපි කියලි මේක වියදමක් කියලා කියමු ණය පොලි 6යි උපචිත ණය පොලි කියලා ගන්න 6ම ලදවට්ටම් 20ක් ආදායමක් දුන්වට්ටම් 9 පහල ඉඩ නැති නිසා මම මෙතෙන්ට දාන්නම් දුන්වට්ටම් 9 උඩින්ම දුන්වට්ටම් 9 පහලින් ඉඩ නැති නිසා උඩින් දැම්මේ
ගැනුම් අමුද්‍රව්‍ය ගැනුම් 122 නිෂ්පාදන ගිණුමට නිමි භාණ්ඩ ගැනුම් 35 ඒක වෙළඳ ගිණුමට දර වෙළඳ ගිණුමේ නිෂ්පාදන පිරිවැයට අමතරව එයාලා නිමි භාණ්ඩත් අරන් තියෙනවා ඒතර නිමි භාණ්ඩ ගැනුම් 35 අමුද්‍රව්‍ය ආපසු යවුම් නිෂ්පාදන ගිණුමෙන් අඩු කරන් පහක් अभी एकत्र करूं ठीक है वो मैं क्या मामी इस तरह में इधर एक वो रक्षण का आसु जंगम वात कम का नारकी नदी बनाया नहीं इधर एक वो रक्षण का आसु हाथर जंगम वात कम इधर एक वो रक्षण हमारी पनाम हाथर මේ අවසාන තොග තුනත් මෙතෙන්ට ගේන්න මූලදත්ත ප්‍රකාශයට අමුද්‍රව්‍ය තොගේ 40යි නොනිමිතොගේ 31යි අවසාන නිමිතොගේ 28යි රයිට් පුරස්කාර 55ක් නෙමෙයිලම මොකද පුරස්කාර වලට ගැළපිල්ලක් තිබුණා ගන්න කිව්වා බාණ්ඩ එකකට පුරස්කාර ගෙවනවා කියලා රුපියල් 2ක් හදපු බාණ්ඩ එකක තිබ්බා මෙතන 30000ක් उपचित එකසිය විස්සක් වෙනවා පරිභෝෂණය කළ ද්‍රව්‍ය පිරිවැය ප්‍රාථමික පිරිවැය 185යි එතන 116යි නොනිමි අතර වෙනස 18යි බලන්න 283ක් දාවේ කියලා නිෂ්පාදන පිරිවැය 283යි නේද යන්ත්‍රයේ නිෂ්පාදන පොදු කාර්ය යන්ත්‍රයේ වියදමක් විතර ගේන්න එපා ඒක පොදු කාර්ය කියලා ගන්න 283 මෙතනින් දී ගත්තා हारसी इस पाइम पहाड़ में तुनाक की तरह ही शुद्ध लाभ हारस ये दहेज़ का होने ऐसे हाथ लेकर समान है नहीं मतलब हाथ लिपर ने तो एक मिनट हटा गया ना पियामुई लंगर प्रश्न के किसी तूना
එන්න ප්‍රශ්න අංක 103 අපි හදමු. ප්‍රශ්න අංක 102 මුළු නිෂ්පාදන පිරිවැය කීයද කියලා අහනවායි පාරක් ඔයාලා 102 මුළු නිෂ්පාදන පිරිවැය අපිට ආයේ මේකනේ මේ තියෙන්නේ 283යි 283යි හරි ඉක්මන් කළා 203 ගාන හදන්න 103 ගාන විලාවක් ගන්න එපා වේගෙන් හදන්න. තනියෙන් හදන්න try එකක් දෙන්න.
බලමු. මේක අපි ගැලපුම් වලට ගියොත් එමි ඉස්සෙල්ලාම බලන්න ගැලපුම් වලදී वेतन वलिन तुनिन दिकाक निष्पादन वियदम मैं क्या नहीं हम किसी तरह का आठ पैना वेतन के लिए तीनों परिपालन हाँ सुपरिएक्शन देखा हुआ विषय तरह दाय अपडोने मेकिंग तुनिन दिकाय मुकदमे निष्पादन टा दाला तुनिन दिकाय ठीक है ना दास है अभी वेतन विधि रखे हैं मु दास या इधर पासे එනක මේ දෙවෙනි ගැලපිල්ල දැම්ම ගන්න බෑ අපිට ඒක අපිට ඕනේ නැහැ මේක කියන්නේ නිමිතෝගේ ගැන අපි නිෂ්පාදන කියන මහදලි මේක කරන්න බලපත්‍ර ගාස්තුව ගන්න ඍජු වේදමක් කියලා මේකේ බලපත්‍ර ගාස්තුවක් කියලා එකක් තියෙනවා ඒක ඍජු වෙනත් වේදමකට ගන්න ස්වාධිකාර කොහොමත් පේටන් බලපත්‍රය 10500යි आरंभ का मुद्रावित के हद्दा सटसी है नॉनिमितों के एकदा सिकसी है निमितों के विसिधा है अमुद्रावे ज्ञानु में कसी असुदास पांसी है आपसी यम दिदाई ऋचु कम्मल वेटू हटदा सारसी है सॉरी मैं वेतने मेतन दास है पुदू कार परिपालन हा सुपरीक्षण इतने मेक सुपरीक्षण वेन्नो सॉरी मैं दास अभी परिपालन हा सुपरीक्षण इतने ऋचु ने मेने परिपालन को इंकल निष्पादन परिपालन को परिपालन वेद सुपरीक्षण के पुदू कार मेके विनम ऋचु कम्मल वेटू दिन हटदा सारसी ऋचु कम्मल वेटू हेटदास सारसी है वेतन हरी स्वाधिकार वाल पत्र हरी कम्मल विदुली अटद पुदु कार्य इलांग कम्मल पुदुवियद हाय दहाय का पुदु कार्य यंत्रशय अटद हाय අවසාන අමුද්‍රව්‍යත්වකයේ 9700ක් නොනිමිතෝකේ 1600යි අපි නිමිතෝකේ හොයන්න ඕන ළමයි විකුණුම් 275යි මේ ගානේ මම මේ කොටස වලට දැම්මේ මේ නිමිතෝක අගය කර ගැනීම උගන්වන්න MCQ paper එකේ හරි එන්න පුළුවන් එක එක වැදගත් सुपरीक्षण वेतन इतर अट इक लाभ लाभ कि परपाल विधमेंदन लाभ लाभ कि
මුල් නිෂ්පාදන පිරවැය 285යි 285යි හරි බලන්න මේක මෙන්න මේ ගණනය කිරීම අතිශය වැදගත් අගන මේ නිෂ්පාදන පිරවැලේ කරන ගණක අවසාන නිමිතෝගේ හොයන්න කියලා දුන්නොත් අවසාන නිමිතෝගේ ගණනය කිරීම අවසාන නිමිතෝගේ ගණනය කරනකොට අවසාන නිමිතෝගේ අගය සමානයි නිමිතෝගේ තියෙන එකක් ගන්න වැඩි කරන්න එක එකක එක පිරිවැයෙන් අවසාන නිමිතෝගේ තියෙන එකක් ගන්න වැඩි කරන්න එකක එක පිරිවැයෙන් එකක එක පිරිවැය බලන්නේ ව්‍යාපාරේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදන්න නිෂ්පාදනය කළ එකක් ගණනින් මේ අවසාන නිමිතෝගේ අගය හොයන්නයි යන්නේ අවසාන නිමිතෝගේ අගය සමානයි නිමිතෝගේ තියෙන එකක් ගන්න වැඩි කරන්න එක එකකයක පිරිවැයෙන් එක එකකයක පිරිවැය හොයන්නේ මුළු නිෂ්පාදන පිරිවැය බෙදන්න නිෂ්පාදනය කරපු එකක් ගන්න. ඒත් අවසාන තෝගේ තියෙන එකක් ගන්න හොයන්නේ මෙහෙමයි. බලන්න අවුරුද්දේ මුල කොච්චරක් තිබ්බද? ආරම්භක තෝගේ කීයද? ඒකක. මේකට එකතු කරන්න අවුරුද්ද තුල ඒකක කීයක් නිෂ්පාදනය කළාද ආරම්භක තුගේට නිෂ්පාදනය කරපු ඒකක ගන්න එකතු කළා මේකෙන් අඩු කරන්න බැරි වෙලාවත් ව්‍යාපාරයේ තුගයක් හානි වුණා නම් ඒත් එක්ක අඩු කරන්න කොච්චර ඒකක ගණක් වික්කද मैंने ना अवसान तुगे व्यापार अवसान तुग आगे अवसान तुगे आगे समान अवसान तुगे एक बिरीबाई एक बिरीबाई मूल निष्पादन बिरीबाई निष्पादन एक अवसान तुगे एक ආරම්භක තුගයට නිෂ්පාදනය කරපු ගාන එකතු කළා තුග හානි වීමක් තිබොත් ඒක අඩු කරන්න මේ ඔක්කොම ඒකක විකුණපු එකක් ගන්න අඩු කළා එනවා අවසාන තුගේ ඒකක ඔයා බලන්න ඔය ගානට ගිහිල්ලා ඔය ගානේ අර දුන්නු පහල කොටස මේකේ තොරතුරු අංක ටික 2020 අප්‍රේල් 1 දිනට නිමි බාණ්ඩ තොගේ උළුකඩ 8000ක් ඇතුළත් විය. බලන්න ඔය කතා කරන්නේ ආරම්භක උළු තොගේ නේ. ආරම්භක තොගේ තුළ උළුකඩ 8000ක් තියෙනවලු. කියන්නේ මෙතන 8000යි. මේවා වර්ෂය තුල විකුණුවා. ඒ කියන්නේ මේව එකක්වත් ඉතුරුනේ නැහැ. ඔක්කොම විකුණලා ඉවරයි දැන්. අලුතෙන් හදුව 95000ක්. 8000ක් තිබිලා 95000ක් ඇදුවා නම් අපි ගාව උළුකඩ 103000යි නේ. මේකෙන් හානි වී මුකුත් කියන්නේ නැහැ. විකුණුවා උළුකඩ 85000ක්. හානි වීම නැහැ. අසුපන්දහක් වික්කා මේ අනුව අවසාන තොගේ ඇතුළේ උළු කැට තියෙනවා 18000ක්
අවසාන තුකේ ඉතුරු නිමි තුකේ එක ගන්න 18 10යි මේක මෙතෙන්ට ඒකක එක පිරිවැල් හොයන්නේ කොහොමද බලන්න මේකේ මුළු නිෂ්පාදන පිරිවැය 285000යි දෙලක්ෂ 85000ක පිරිවැයක් දරලා අපි හදපු උළු කැට ගන්න 95000යි ඒ කියන්නේ එක උළු කැටයකට රුපියල් 3ක පිරිවැයක් කියලා තියෙනවා ඒතර අපිට පැහැදිලි උළු කැට 18000ක් තියෙනවා ඉතුරු වෙලා එකක් හදන්න 3ක් ගිහින් තියෙනවා मैं व्यापार अवसान तो मैंने व्यापार अवसान निमित्त के पना सत्र अवसान निमित्त के पना सत्र गरने क्रीम पैदरी तो बोला मैं गरने क्रीम अतिशय वैद्य आत्मिक लिया गया मुकद मेक एमसीक्यू पेपर कठारे होने गरने क्रीम मैं वाला बुलवा नमो तीट पास वाले मैं लेबोने को හදාගන්න බැරි විදිහට වැඩ తీරි අපි ඕන දෙයක් කළා නැහැ කියලා MC කිව්වෙම. එනකොට මේක සාමාන්‍ය දැනීම කියලා කියන්න පුළුවන් ඇත්තටම. එතන 5න් 4ක් 1යි. මෙන්න ශුද්ධ ලාභ දල ලාභ වෙනවා 24000. ඔමේ තොරතුරු ටික ගන්න කොහේ හරි දෙන්න ඕන නැතුව අපිට හදන්න බෑ. අවසාන නිමිතක කරණය කිරීම කියලා ඔයාලා මේ විදිහටම ලියවනම් හරි මේ ඉලක්කම් ටික අපි ගානෙන් ගත්ත තොරතුරු නිසා මම ඒක වෙන පාඩකින් ගත්තා මේ කළු පාටින් දීලා දෙන කොටස තමයි වැදගත් ඒක තමයි ගණනය කිරීම ලියගන්න මේ ඉවර නම් ඊළඟ ගාන හදන්න මොකද ඊළඟ ගාන තියෙන්නේ ඔය වගේ එකක් ඔය දනුමමයි 104 ओके वरना किसी हाथ रहा दन बलम
මේකේ අමුද්‍රව්‍ය ආරම්භක තුගේ 5000ක් තියෙනවා අවසාන තුගේ 9000යි කිරී කියන නේද 21යි 20යි निमित्त के आरंभक वशेन दाहतराई कर्मांतशाला उपकरण वाले गिनुमा क्या हुआ कर्मांतशाला उपकरण वाला आरंभक शेष नमदास पंसे दे मेतन लमाई में उपकरण वाले कराने गिनुमा गहला शैतिक हुयन गन्ने उपकरण के में अवस्थान शेष අටදාස් තුන්සිය එතකොට අමුද්‍රව්‍ය ගැනුම් 160යි විකුණුම් 368යි නිෂ්පාදන වේතන 60යි ඍජුශ්‍රමය නිෂ්පාදන පොදුකාර්ය ෂේහර 50යි. ඒතර ෂේහර පොදුකාර්යන දෙන්නේ. නිෂ්පාදන පොදුකාර්යකම ෂේහර. දැන් ඒ කියන එකෙන් අපිට තේරෙනවා ෂේහර පොදුකාර්ය දෙන්නේ ෂේ ටික හොයාගන්නනේ. නිෂ්පාදන පොදුකාර්ය ෂේහර දෙනවා. ඉතින් අපි ෂේ ටික හොයාගමු. එතකොට කර්මාන්තශාලා උපකරණ මිලට ගැනීම 1800යි ඒ උපකරණ ගත්ත එක උපකරණ ගිනුමට හර කරන යටතරතුරු ටික දෙන්නේ නැයි කියන එකට තේරෙනවා දැන් මෙතන මේ උපකරණ ගිනුම හැදුවොත් මේ තුන ගන්න උපකරණ ෂය निष्पादन पीरी वे किसी हत्या है भाई अवसर निमित्त आगे करमु मूल निष्पादन पीरी वे දෙලක්ෂ 70000 බෙදන්න හදපු එකක ගන්න මේ ගානේ තොරතුරු ටික අපිට දෙනවා කලින් වගේම 2020 ජනවාරි 1 දිනට තිබුණු ගඩොල් ප්‍රමාණය එකක 5000යි ආරම්භක තුකේ එකක 5000යි වර්ෂය තුල නිෂ්පාදනය කළා දිනවා ගඩොල්කට 90000ක් එතකොට 95000යි විකුණපු ගන්න 92000යි අවසාන තුකේ ගඩොල් කැට 3000ක් තියෙනවා. නිෂ්පාදන පිරිවැය 270000යි. 270000ක් ගියේ ගඩොල් කැට 90000ක් වෙනුවෙන්. මේ අනුව 3 වැඩි කිරීම 3000 කියන 9000යිනේ. අවසාන තුකේ යගේ 9000යි. देशी असुहत रही किधर दल्ला बल ना नूतन धक्का हो दिखेल हर दिन
මේක තව බලන්න අනු 3000ක දලා ලැබ ආවද ප්‍රතිචාරයක් නැත ෂේ ගත්තේ කොහොමද කියලා අහනවා මම අර උපකරණ ගිනුම ගහලා උපකරණ ගිනුමෙන් එන වෙනස ගත්ත ෂේ කියලා එක දැන් මකුව උපකරණ ගිනුම ගහලා ආරම්භක ශේෂිත ගැනුම් එකතු කරලා අවසාන ශේෂය අඩු කළාම ෂේ ආවනේ මේ ගන්න උපකරණ කියලා උඩින්ම තිබෙන 9500ක් පහල කියන උපකරණ ගත්ත කියලා 1800ක් 9500 1800 එකතු කළා තර 11300යි අගතුගේ 8300 අඩු කළාම 3000යි උපකරණ ෂේ 3000යි අවසාන නිමිතක ගණනය කිරීම තමයි තියෙන්නේ. කලින් ගණනය කිරීම මම එක වගේ ගණන් දෙකක් හැදුවා ඔකටත් එක ළඟ. අර කලින් අවසාන නිමිතකේ ගණනය කළේ ගානක ඒ විදිහටම තමයි මේකෙත් අවසාන නිමිතකේ ගණනය හරි ලියා ගන්න පුළුවන් ලවත් දෙන්න ලියන ලියා ගන්න හද නැහැ හදා ගන්න
අවසන්තක වේදී ආරම්භක නිමිතෝක නෙමෙයිද ගන්නෙ මේක තමයි මේ තියෙන ආරම්භක නිමිතෝක තමයි ඒකක මේ තියෙන නිමිතෝක ගැන තමයි කතා කරන්නේ ආරම්භක නිමිතෝක එකක 5000යි ඉතින් අලුතෙන් හැදුවෙත් නිමි එකකන ළමයි නමදා මොකද්ද කියලා අහනවා එතෙන් මෙතන ඒකක 5000ක් තිබුණනේ අවුරුද්දේ මුල 90000ක් හැදුවනේ එතකොට 95000ක් තියෙනවනේ एक ඒකක වලින් ගන්නෙ ආරම්භක නිමිතෝකේ 14000යිනේ ඒ රුපියල්නේ මේ ඒකක මේ කරන්නේ ඒකක පැත්තේ මේ බලන්නකෝ ළමයි මේ නිමි ඒකක වැඩි කිරීම ඒකක එක පිරිවැය ඔයා මැද්දෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ මට පේන්නේ මම මේවා කලින් ගානේ මේක හොඳට කියන්නේ ඔයා එතෙන්ද ඉඳලා නැහැ මට පේන්නේ දැන් ඇහැරිලාද කොහෙද නැත්තම් මේ ප්‍රශ්නේ වලට එන්න බෑ මෙතන 14000 නෙවෙයි කියන එක තේරෙන්න බෑ මේ ඒකකනේ මේ හදන්නේ ඒකක වලින් मीटर हरियाणे හරිනේද හරි හරි හොඳයි මුලින්ම අග වෙනකන් කියන්නේ අතරමැදෙන් සම්බන්ධ වුණාම තමයි ගැටලුව තියෙන්නේ කියන්නේ දැන් මේක කලින් කියලා දෙනකොට වහිටි නැත්නම් ඔයාලට මේක කරද්දි තේරෙන්නේ නැහැ ඒ නිසා මම කියන්නේ මේ අපට පන්තියේ කියට අල්ල ගන්න තියෙන ලාස්ට් චාන්ස් එක තමයි මේ රැපිඩ් රිවිෂන් ඒ නිසා ඒක හරියට මුලසිර සම්බන්ධ වෙන්න මම පිළිගන්නවා ඩේට ප්‍රශ්න තියෙන ඔයාලට නෙමෙයි දැන් මටත් මේ ඩේට ගැටලුවක් එක්ක තියෙන්නේ මේ මම ඉස්සෙල්ලා පන්තිය ඇතුළෙත් ඔයාලට ගාන දීලා කෝල් කරලා බැලුවේ මේක මේ දැන් ඉක්මන මට උදේ ඇවිල්ලා හදව ගන්න කියලා මටත් මේ ඩේට ප්‍රශ්න මතුවෙනවා ඒක මම පිළිගන්නවා නමුත් එහෙම නොවුණා අනිත් හැම වෙලාවකම ඔයා මීටර එකෙන් ඉන්න නේ එතකොට මේ ඒකකනේ ඒකක වැඩි කළා ඒක එකක පිළිබැයි අපි දැන් හදමු මෑත භාගයේ අපු MC කිව් ටික හදපු ගමන් මේක අපිට ඉවරටම ඉවරයි ගණන් දැන් ඔන ලොකු ගණන් ටික ඇති දැන් අපි MC කිව් ටික හදලා දාමු ඒකත් මම පොඩි වෙලාවක් දෙන්නම් තනියෙන් හදමු නේද විනාඩි 10ක් 15ක් දෙන්නම් තනියෙන් හදාගෙන යන්න MCQ ටික ₹105 සිට සියලුම MCQ ටික හදලා දාන්න निष्पादन उत्तरांक तुनने බාණ්ඩයක නිෂ්පාදන පිරිවැය සමාන වෙන්නේ ප්‍රාථමික පිරිවැය හා නිෂ්පාදන පොදුකාර්ය කියන දෙකේ එකතුවට. ₹106 සහ ₹104 පිළිතුරු සැපීමේදී පහදු තොරතුරු පාවිච්චි කරන්න කියලා කියනවා. ₹106 ඉස්සලම නිෂ්පාදන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් 2012 පෙබරවාරි මාසයේ තොරතුරු. අමුද්‍රව්‍ය ගැනුම් ඍජු ශ්‍රමයේ ඍජු වේදම් නිෂ්පාදන පොදුකාර්ය මේ වගේ එකකට කටුවට නිෂ්පාදන පිරිවැය ලේඛනයක් ගහන්න. එතකොට
ආරම්භක අමුද්‍රව්‍ය තුකය 50යි අවසාන අමුද්‍රව්‍ය තුකය 100යි පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ඍජු ශ්‍රමය අමුද්‍රව්‍ය ගණුම් 300යි ऋजु श्रमय एक हाई ऋजु वेनाई पुदुकारे तुंसी है ननिमी एक पनहाई අවුරුද්දේ මුල මාසේ මුල මේක මේ මුලාක පැටලෙවනේ මුල 100 අග 50 අමුද්‍රව්‍ය පොද ජනවාරි 31 පෙබරවාරි 29 මෙහෙමනේ තියෙන්නේ නොන්නේ මෙතකත් 100 150යි එතකොට मूल निष्पादन अटसी अभी अहन अयान प्राथमिक पनलक्ष पनस्ताल दबल मूल निष्पादन प्रिवे अटलक्ष दबल इकसी हतिहन मसीत पेन दल लाभ दललाभ विलंदगी को सोने मे क्या विकुन बिलिंग अड़करा विकुन पिरीवे आरंभक तुके निष्पादन पिरीवे कतुकला अवसान तुके अड़कला निमित्त के अवृद्धि मूल एक असूय अवृद्धिया का सी है निष्पादन पिरीवे आठ सी आई नी ऐनो निष्पादन पिरीवे आठ सी सॉरी विकुनम पिरीवे आठ सी असूय निष्पादन आई तो मैं विकुनम पिरीवे मत सिर विशिपा का लाभ आंती क्या पौता का नहीं मैं विकुनो मैं तीन विकुनम पिरीवे नहीं විකුණුම් පිරිවැය මත තියාගන්නලු ඒ කියන්නේ කියන නිෂ්පාදන අයිතම විකුණුම් පිරිවැය මත 125ක ලාභයක් තියාගන්න. නම් මේකේ ලාභයේ 125යි. ඒ කියන්නේ 220යි. ඒ කියන්නේ විකුණුම් 1100යි. ඔමුනේ ගන්න වෙන්නේ. අපි ගන්න කෙලිම දල ලාභය 220යි නේ. 104 දල ලාභය 220යි. එහෙම දාවි. රයිට්. एमसी की वाली अभी दान दिए मैं पोडा के नस्कल हाँ मम्म एमसी की करके अन्नी तनियम के बलाने के बाद मम वाला एमसी की उत्साह चक्र अंत मे वाहन विधि अदास सर इकसी आठ एक पहाद दीयजी तुरु तुरु दिदास दहतुन मार्तु मासे संदहा निष्पादन व्यापारिक अदालय प्राथमिक नोनिमित प्राथमिक आगे पास पेपर्स मंगर क्यू नोनिमित प्राथमिक आगे निमित अड़ी पड़ा मे कतंद्र बल अमुत विधि
මේ තියෙන නිෂ්පාදන පරිවැලේකණයක් නම් ආරම්භක අමුද්‍රව්‍ය තොගයට එකතු කරන්න අමුද්‍රව්‍ය ගැනුම් අවසාන අමුද්‍රව්‍ය තොගය අඩු කරන්න වට ලැබෙනවා පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ඍජු ශ්‍රමය ඍජු වෙනත් මෙයලා ප්‍රාථමික පිරිවැය හොයන්න කලින් නොනිමි තොගය ගලපනවලු එන එකතු කරන්න ආරම්භක නොනිමි අඩු කරන්න අවසාන නොනිමි මෙන්න ප්‍රාථමික පිරිවැය දැකද ප්‍රාථමික පිරිවැයට ගලපනවා නම් ප්‍රාථමික පිරිවැය හොයන්න කලින් මේ ගැළපෙල්ල කරලා ඉන්න දැන් නොනිමි තොගවල වැඩිවීම දැන් ඕන වෙලාවක ගානක ඔය අඩුවීම් වැඩිවීම කිය දුන්නොත් නොනිමිතෝගේ වැඩි වෙනවා කියලා කියන්නේ මුලට වඩා අග වැඩි කියන එකනේ. නොනිමිතෝගේ 300කින් වැඩි වෙලා. එහෙනම් මුල බිඳුවක් නම් අග 300ක්. අන්න එහෙම හිතන්න. වැඩි වුණා කියලා කිව්වොත් බිඳුවයි 300යි. අඩු වුණා කිව්වොත් 300යි බිඳුවයි වෙනවනේ. ඒ අඩු වුණා කියලා තිබ්බොත් මුල තිබ්බට වඩා අග අඩු වෙලානේ. මෙතන කියන ඕන වෙලාවක ගන්නකොයි වැඩිවීම අඩුවීම කියලා දුන්නොත් එක පැත්තක බිඳුවද. දැන් නොනිමිතෝගේ වැඩි වෙලා. ප්‍රාථමික පිටරට අගේ කළේ 300යි. වැඩි වෙලා කියන්නේ මුල බිඳුවයි අග 300යි. आरंभक तुगेट ज्ञान मेकू कलासान तुगे अड़क इतना धर लाभ निमित अड़ेला सीए कि अड़ेला खेल के मूल सीय अग बिंदु अड़ेला सीए तीव्र बिंदु परिपोचने के रिजु अमुद्रव्य तुम सीए अमुद्रव्य तुग वाले विन सोने रिजु श्रमे दिशी आई පුදුකාරය 200යි මෙතන ඍණ 300යි එනෝ ප්‍රාථමික පිරිවැය 200යි මුළු නිෂ්පාදන පිරිවැය 400යි එන විකුණුම් පිරිවැය 500යි අපෙන් අහන්නේ ප්‍රාථමික පිරිවැය හා විකුණුම් පිරිවැය ප්‍රාථමික පිරිවැය 200යි විකුණුම් පිරිවැය 500යි උත්තර අංක දෙකනේ प्राथमिक पिर्वय देशीय विकुण पिर्वय पंसी देखे पुग विनस दुनम गण विधि तेरुना वेड भीम अड़ भीम गण विधि मुख देवा पुट मेघ देवी उगण गण मम्मी गण हदने समहार विलाट පොක වෙනස දුන්නාම ළමයිව පටල ගන්නවා MCQ වල ගොඩක් කාලවට ඔය වගේ පොඩි පොඩි කතන්දර තමයි තියෙන්නේ අපි ඉගෙන ගත්ත දේම යාලා පොඩි පොඩි වෙනස්කම් කර කර හනවා මුල තොගේ අග තොගේ දෙන වෙනකොට තොග වල වෙනස් වීම කියලා දෙනවා ඒතර නොදන්න ළමයි කල්පනා කරනවා කොහොමද ඇඩ්ජස්ට් කරන්නේ ඊළඟ බලමු ඉන්ටර්වල් නැතුව මද දවසේ කරගෙන ආවා එක දෙක කරගෙන යනකොට බ්‍රේක් එකක් ඕන් නැහැ කියලා හිතච්ච දවසට එහෙම යමු නික මහන්සියක් දරනොත් විතර බ්‍රේක් එකක් ගමුනේ දෙක හැදෙන්න විතර අපිට බේර ගන්න පුළුවන් හොඳයි 109 ලිබරු නිෂ්පාදන ව්‍යාපාරයක පහත සදාන් කුමන පිරිවැය අයිතම ප්‍රාථමික පිරිවැය කොටසක් වඩු කාර්මික වේතන ඔව් ඒ ඔව් කර්මාන්තශාලා විදුලි ගාස්තු නැත භාවිත කළ ලීවල පිරිවැය ඔව් යන්ත්‍රශය නැත ඒතර ඒ ඔව් බී නැත සී ඔව් ඩී නැත ඒ ඔව්
B නැත C O D නැත 110 නිෂ්පාදන ආයතනයක් විසින් දරන ලද පහත කුමන පිරිවැයතම ඍජු පිරිවැය ලෙස වර්ග කෙරේද නිෂ්පාදනය කරන ඒකකම් මත ගෙවන සේවකයන්ට ගෙවන වේතන ඔව් සෝරි ඒක ඍජු නිෂ්පාදන කළමනාකරුට ගෙවූ මාසික වැටුප ඒක වක්‍රනේ සී අමුද්‍රව්‍ය කම්හලට ගෙනීම සඳහා දරුව ප්‍රවාහන වේතන ඒක ඍජු මොකද අමුද්‍රව්‍ය වලට අපි ගෙනීමේ කුළු එකතු කරනවනේ ඒක ද්‍රව්‍ය පිරිවැය කොටසක් යන්ත්‍රශය වක්‍ර පිරිවැයක උත්තර A සහ C ඒ කියන්නේ උත්තර අංක දෙකනේ A හා C උත්තර අංක දෙක 111 නිෂ්පාදන සමාගමක පිරිවැය දත්ත පහත දී ඇත ඍජු අමුද්‍රව්‍ය ඒකකයකට රුපියල් 15යි ඍජු ශ්‍රමය ඒකකයකට රුපියල් 25යි විශාල්‍ය පුදුකාර පිරිවැය නිෂ්පාදන ඒකකයකට 10යි නිෂ්පාදන නොවන ඒකකයකට 15යි ස්ථාවර පුදුකාර පිරිවැය නිෂ්පාදන නිෂ්පාදන නොවන ඉලක්කගත නිෂ්පාදන ඒකක 1000ක දී පහතදා ගණනය කරන්න මේක ඇත්තටම කියනවා නම් මේ නිෂ්පාදන පිරිවැය ලේඛනයට සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි මේක කළමනාකරණ කිනුම් කරන්නේත් එක්ක කිට්ටු ප්‍රශ්නයක් ඔක දැක්කම තේරෙනවා ඒකේ තියෙනවා පුදුකාර පිරිවැය අර මේවා කතන්දර නමුත් ඇත්තට මේක හදන්න පුළුවන් අපිට අපි හදමු මං මතක තියාගන්න මේ නිෂ්පාදන පිරිවැය ලේඛනය කියන පාඩම කළමනාකරණ කිනුම් කරන්නේත් එක්ක ළඟින් යන්නේ නේ එතකොට නිෂ්පාදන සමාගමක පිරිවැය දත්ත පහත දක්වා ඇත දැන් අපිට කියන්නේ මේක හදන්න කියලා නේ බාණ්ඩ එකක 1000ක නිෂ්පාදනයේට බාණ්ඩ එකක 1000ක් හදනවා 1000ක් හදනවා නම් ඍජු අමුද්‍රව්‍ය එකකට රුපියල් 15යි 15 වැඩි කරන්න 1000ෙන් එතකොට 15000යි ඍජු ශ්‍රමය එකකට 25යි වැඩිකරන්න 1000ෙන් එතකොට 25000යි විචල්්‍ය පුදුකාරය මේකේ ඍජු වෙනත් කියලා එකක් නැහැ පුදුකාරය අපි ගමු නිෂ්පාදන පුදුකාරය විචල්්‍ය පුදුකාරය නිෂ්පාදන අතර අපිට මේකේ මේ අහන්නේ මේ විදිහට හරි බලන්න මේක ඇත්තට මහන්නේ ඉස්සලාම මුළු නිෂ්පාදන පුදුකාරය මේක නිෂ්පාදන පුදුකාරය විචල්්‍ය පුදුකාරය නිෂ්පාදන ඒකකයකට රුපියල් 10 ගානේ නිෂ්පාදන පුදුකාරය වල විචල්්‍ය එකකට 10 ගානේ එහෙනම් බාණ්ඩ එකක 1000කට 10000යි නේ නිෂ්පාදන පුදුකාරය වල ස්ථාවර කැල්ලක් තියෙනවා 50000 එතර මේකේ මුළු පුදුකාර පිරිවැය 60000යි නිෂ්පාදන නොවන පුදුකාරය 40 එකකට 15 ගානේ 15000යි නිෂ්පාදන නවන ස්ථාවර පුදුකාරය 30000යි ඔමෙන් අපෙන් අහන්නේ මුළු නිෂ්පාදන පුදුකාර පිරිවැය කීයද මෙන්න උත්තරේ 60000යි මුළු පුදුකාර පිරිවැය කීයද මුළු පුදුකාර පිරිවැය මේ දෙකේ එකතුව පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 60000යි. ඒක මුළු පුදුකාරය කියන්නේ මේ දෙකේ එකතුවනේ. 105000යි. 3 මුළු විචල්්‍ය පිරිවැය අයන්න. මුළු විචල්්‍ය පිරිවැය ඍජු ද්‍රව්‍යත් විචල්්‍ය ඍජු ශ්‍රමයත් විචල්්‍ය. ඒතර මේ දෙක විචල්්‍ය. 15000යි මේකත් විචල්්‍ය පිරිවැයක්. 25000 විචල්්‍ය පිරිවැයක්. 10000 විචල්්‍ය පිරිවැයක්.
පාලොස්දා තිචල්ලි පිළිවෙල. මුළු විචල්ලි පිළිවෙල 65යි. හරිද? ඊළඟ किसी दुल्हा भांडे का मूल पीरी में समान वर्ण भांडे का मूल पीरी समान वर्ण एक रुचि पीरी वह निष्पादन पदुकार पीरी वह एक तुवटे रुचि पीरी वह विचाले पदुकार पीरी वह एक तुवटे प्राथमिक पीरी वह विचाले पदुकार प्राथमिक पीरी वह कालच्छेद पीरी वह प्राथमिक पिरिवे विचल्य पुदुकार पिरिवे स्तर पुदुकार पिरिवे එතනින් ගන්න වෙන්නේ वड़ा निवर्दी उत्तरांग पहाने एक सी दुलाट पास्तु नेक गान पहा वड़ा निवर्दी एक सी दहतुन पहात दियाजी तुरुदुरु तिदास दहतर हतरा एक दिन आरंभ कल पासाल ब्याग निपदवन सुनिमाल व्यापार यहा बेंदी अमुद्रावे क्यानुम रिचुवेतन पहालव तुनाय तिस्ते का अमुद्रावे पहालव तुनाय तिस्ते का नौनिमित हो गया प्राथमिक फिरवेटल इतना तागे के लिए निष्पादन पुदुकार හදානික එක ප්‍රාථමික පිරිවැය අමුද්‍රව්‍ය ගණුම් 500යි අමුද්‍රව්‍ය ගණුම් 500න් අවසාන අමුද්‍රව්‍ය තුකේ එකතු අඩු කරන්න 100ක් 500න් 100 ගම 400යි ඍජු වේතන 200යි 400 200 600යි එකකින් අවසාන නොනිමුතකේ අඩු කරන්න මොකද ප්‍රාථමික පිරිවැය නිසා 600න් 150ක් ගම මොකද 450යි නේ අයන්න 450යි आयन हर लक्ष पनस दाई आयन ओया हारसी पनहर निष्पादन पुदुकार हारसी पनहर का तू करा तेरा नमसी है उत्तरे हारसी पनहर नमसी है हारसी पनहर नमसी है एक सी दाहतर දිදස් 19 331 කින් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන ව්‍යාපාරයක ප්‍රාථමික පිරිවැය සහ මුළු නිෂ්පාදන පිරිවැය දෙනවා 19 331 දිනයන්ට නිෂ්පාදන පිරිවැයට මිනුම් කරන ලද නොනිමිතක දෙනවා මේවයි කියන්නේ අපි සරල ආකෘතියකින් ගියොත් ඍජු ද්‍රව්‍ය පිරිවැය ऋजु श्रम पिरीवय ऋजु विनात पिरीवय मेके उत्तरे प्राथमिक पिरीवय मेक एक निष्पादन पुदुकार आरंभक नुनिमी एक कला अवसान नुनिमी अडुकला इनवा मुलु निष्पादन पिरीवय कियान्नी व्यापारिक प्राथमिक पिरिवेह मुलु निष्पादन पिरिवेह पिलिवेल 900යි 1600යි प्राथमिक पिरिवेह 900යිලු मुलु निष्पादन पिरिवेह 1600යිලු 331 සහ 19 331 18 331 සහ 19 331 දෙන්න निष्पादन पिरिवेहට මිනුම් කළ නොනිමිතක නොනිමිතක ගත්තල මුලු निष्पादन पिरिवेहට 200ක් සහ 330ක් يعني ඍණ 130ක් නේ ඉන්නේ මෙතන අපෙන් අහන්නේ නිෂ්පාදන පොදුකාර සරල කතාවක් මේ පොදුකාරය අහන්නේ 900න් 130ක් අඩු කරන්න 770යි 1600න් 770ක් අඩු කරන්න ඒ කියන්නේ කද 900 830යි නේ එතකොට හරිනේ උත්තරේ 830යි
අංක 3 නේ අංක 3 830 830 කියන උත්තරේ තියෙන්නේ උත්තර අංකයේ 3 හරිද නිෂ්පාදන පිළිවෙලේ කියන පාඩම තේරුණාද පැහැදිලිද අපි අනිත් දවසේ අසම්පූර්ණ සටහන් පාඩම කරනවා අසම්පූර්ණ සටහන් පාඩම කරනවා බදාතර අසම්පූර්ණ සටහන් ඊළඟ සඳුවරා ඉපරක් ලාභ අපේක්ෂා නොකරන සංවිධාන අපි අසම්පූර්ණ සටහන් පාඩම දවසින් ඉවර කරනවා ලාභ අපේක්ෂා නොකරන සංවිධාන ඊට පස්සේ හවුල් ව්‍යාපාර මේ මාසය තුල හවුල් ව්‍යාපාර දක්වා ඉවර කරනවා ඒ දුන්නු ටියුට් එක ඉවර කරගන්නවා වැඩි යනවා ස්මූත් එකට නේ